දුටුවදේ හිතට දැඩුණු කාරණාව සහර කලවඩ් ඔබ අතීතයටයන් නැති ඔහු සහ ඒ ජන කොට්ටාශය අතර තිබුණු සංහිධදිහාාව බොහොමපුරු රණාවක් ඒ හැඩුවේ මේ රටේ වෙනත් ප්‍රදේශයක් අවශ්‍යයි අපිට වෙනත් පාලනයක් අවශ්‍යයි කියන කාරණාවට කොටුණු සිවිල් වැසියන් සහර කළට එතන ඉන්න ඇති එට සංවිධහ නිසාමාජකයින් ඔවුන් අවිය අතට ගත්තේ රට දෙකට කරන්න හැබැයි ඔවුනුත් අපේම මිනිසුන් සුන්දර මිනිසුන් ඔබ මා වගේම හැඟීම් දැනීම් සහිත රටක් විදිහට එකට එකතුවෙලා වර්තමානය නැගී සිරන උත්සාහ කරන අපේම රටේ මිනිස්සු. අියෝ වෙන් කරා ජාතින විදිහට ආගම් වශයෙන් පක්ෂ විදිහට මේ බෙදීම ඇති කරපු දා පටන්ම අප හිත්වන තිබෙන වෛරයක් සිංහල දමිල මුස්ලිම් බර්ග කියනවේ හැමෝම අද අපි එක රටක් විදිහයට ජීවත්ත නවා. ම මේ ටිකක් වැඩියෙන් කතාකරේ ඒ දර්ශන පෙළ මට දකිනකොට හැම ොහොතක මැවන්නු හැගුණුදේ මේ අපේ සහෝදරයන් කියන කාරණාව. අපේ අදන් සිතිි කතාාහරන් සූදානම් වෙන මේ සුවිශේෂි පුද්ගල පිබව. සංහිදිහා කියන වචනය සැබෑවටම ප්‍රායෝගිකව කරපු යපූරතම රණශූර වීරයා සමගින්. ඔහු මෙෙන මෙවිදෙන් හඳුනා දෙන්න පුළුවන්. ්‍ර විශ්්‍ර කීර්ති ජහාබි නන්දන දේශබන්ධ දේශමාන්‍යය ආචාරය කර්නල් රත්නප්‍රිය බන්දුු එවිතරක් නෙවෙයි ඔහගේ නම ඉදිරියේ රණශූර රණ වික්‍රම පදක්කම් පහක් සටහන් වවෙ ලතියෙනවා අදික අදවසිි කතා ා කරන්නේ කරනල් රත්නප්‍රිය බන්දුු මහතා සමගෙන් අයිබර්ණ පතුමාට අයි කනල් රත්නප්‍රිය බන්ඳු කියන නම අප හමෝ දදුරගත්ති යුද්ධෙන් පස්ස මෙ සියල්ල අමතක කරලා අපි යමු සලක යුදහමුදාවට බැඳන්න හිතට නැගුණ අදහසුන්කාත්න. ඇතනම මම පාසල්ලවද ම අධ්‍යපන ලැේ මලි අධ්‍යාපන ලැබේ ගලයවට පාථමක විද්‍යාලයේ ඇති පහේ සිිෂ්ත්තයෙන් කලාප පාලවෙන ල මාතේ සන්තෝම ද්‍යාල ඇතුළත්ව සතෝම ද්ියාල තු හොඳ වටපිටාවක් තිබ්බා සහ අපේ විද්‍යාල යෝජය කරම ේවනකොට රක් ගසු විශහල පිසක් නිෙදරීමනස සබන්දල හිටියා. ඒකම මගේ ක්‍රීඩා පසේ විසි ම විද්‍යල මල්ල ක්‍රීඩානායක ක්‍රීඩානායක පාපන්ඳුනායක හොකී ඒ වගේ ක්‍රීඩාවන් රාසියකට සම්බන්ධලා හිටිය. ඇති ඒ පසුවිිමත් එක් විශේෂම අසුුවට අසු නමේ වගේ කාලේ යුද ධර්මුවට තියෙනවා ඒ වගේ රට ඇතුළට අ්‍යන්තර කළබලක් තිබ ඉති මේ අවස් අවධදි මට ලිතුවිල් ලක් තිබ්බ මමත් සම්බන්ධ වෙන්න ඕන ආරක්්‍රකාන්සයකට කියෙනෙ. ඉති ඒ අනුව තමයි ඉක්දස් නසය අනුවේ ජනවාර නම් වෙන්නදා තීව්‍ර කාලේ ශ්‍ර ලංකා දහමුදාවටම සම්න්ධ වෙන්න්න සබදධ ූලි පුහුව දලා දහමුදා විද්‍යා පිටෙන් බනවා දේතාවලාාව ද දහමුද ද්‍යා පිට පුහුණු ලබල ඉඳදුරාම විශේෂ බලකායට සම්බන්ධෙනවා.ති පුහුණුව කාලසීමල් සහහි විශේෂක බලකාය ගතකරපු කාලසීමාව. ල ඇත්තටම ඒවා කවදාවත් අමතක කරන්න පුළුවන් දේල්න්නවේ අමතක කළ හැකි දේවල්න්න වේ ඉතින් බොහම සුන්දර ඒවගේම බොහොම් බයංකර ජීවිතයේ තීර්ණාත්මක අවස්ථාවන් රාශයකට මුණ පාලපයනවා. ඔබ බැදේ ශ්‍රීලංකා විශේෂ බලකායට යුද හමුදාව තියෙන දැවන්තම බලකාය ඇත්රගේම ලෝකේ තියෙන දැවන්තම යුද ශක්තිය පින් පිරිපුන් සබලුන් සිරින ස්ථානයක්. ඇත්තටම විශේෂ සදහර වව ශ්‍ර ලංක යදහමුදා විශේෂ බලකාය කියන්නේ. දහමුදාව තිය ප්‍රෝගාමිම ප්‍රහාරක එකකයක් අපිට අනිත් රටවලට සාපේක්ෂව අවියයුද අඩු වනාට අපේ විශේෂ බලකායට ඔවුන්ගේ චිත්ත සාක්තිය ශරට වෙනුවෙන් තියෙන හැඟීම අනිත් අන්කවර විශේෂ බලකායකටක් වඩ ඉහලින් තියෙනො කියලා කියන්න එක පැදුලන අවසටනේද ඔුන්ගේ ලබා දුන දායකක් අනි වාර්යෙන්ම අපි අ යුද්ධවීමට මව වැඩි කතා කරන්නේ අවස්ථාව දෙෙන යුද්ධ බීමේ ඔබේ සූර වීර කම්මතක් කරා. හොඇතරම යුද්ධේ මගේ අවරුදු තිහක ආරක්ෂන්සේ දහමුදා ශේවය කරපුඒකාලය තුළ යුද්දේදී දක්වපු දක්ෂතාවන් වෙනුවෙන් බකලින් සඳකර වගේ රණ වික්‍රම රනශූර පදක්කම් පහකින් පකිෙතුුම් ලබල දීනවා ඒයවගේම යුදධබිමේ බොහොන් බිහිසුුණු අත්දැකින් ්‍රාශයක විශේෂම මුලතිවූ සටන ඒ වගේ විශේෂ බලකාය ම සේ කරන අදේද කුඩා ක්ඩායම් වයෙන් ගහිල්ල ප්‍රහාර ල්ල කරපුවා අවස්ථාව සතුර සමග හොට මුණ ගැටිචවස්තාව ඉට අමතරව අවසාන මානුෂය මෙහෙෝම ඇ මම සතුරයන අවසාාන මානුෂය මෙහෙමට මට ඉදිරි පපෙලේයින්දෙන සම්න්ධ වන්නඩ ැබච්චකද නන්තිකඩාල් කලපපුේ මෙහ පැත්ති කෙලවරේ යොද හමුදාව කලපෙන් එහ පැත්ති එට සංගදහනය පිරිස්. එතට එතනත් කලපපුේ ඉදිරි පසම කොට ශ්‍රී ලංකා. ල ලන්ක සිං ජුමේන්තුව ට පි ානගත හිට ඒකට ම පල ලංකසිං රජිමේතු දෙවනන්දන්න දර ර හිට කටරට කරා එතදී ජීවිතේ මං ගොඩක් කදයැකීමම් ලබවා. එකන මනුස්ස ජීවිතය වටිනාකම කොච්චරද ඒ ශ්‍රස්වවාදී නිසින් කොටු කරගෙන හිටපු සිවල් ජනතාව යුද හමුදාව ඉන්න ප්‍රදේශයට ආරක්ෂාව පතා පලාා එනකොට ්‍රස්තවාදීෙන් ප්‍රහර එල්ල කරපු හැටි. ඒ ජනතාව ජීවිතය ඉල්ලලා න්නපු ැටි ඒ වාල වෙලා හිටපු සමහර යුද්ධේ නිසා ඒ මිනිස්ු එනකොට ඒ ගොලඟ තිබිචි ස්භාවය. සියලු දේ අහිමි කරගනාව. සමහරය තිබේ සොපිින් බැෑගයක් හම නැත්තම් පොඩි බෑගක් ඇඳම් දෙක තුනක් විතරයි. හොඳ දනවත්තු ඉලා හිට කට්ටි . එතනද ඒ අත්දැකීම මගේ ජීවිතය ගුඩක් වෙනස් කලා. එකන මනුස්ස ජීවිතයක ඒ වටිනාකම කොච්චරද කියන එක ඒ වෙ තමයි මට පැහදිව මවබොදුුණී ඊට පස්සේ අවසාන මානුසිය මෙහෙමු තුළ සිවිල් ජනතාව මංහිතන්නේ හතරිස්තාා පනස් දක් ෝ ඉට හැත්ත පදහක්වෙන්න තුලව සහරට මගේ මතක හැටියට ඔවුන් සටන අවසං වෙලා මේ අපේ ප්‍රදේශයට එනකොට සහ ඇලිල්ල වුන් ප්‍රකාශ කරපු දේවල් සමහරය දවස්තු වනහතරකින් කාල නෑ. සමහරය කාලතිබි බත් තරයි ලුණු ටික් එහෙෙන සමහරුන්ට එහෙමත් නෑ ඒ සමහරය ලග මුදල්තිබිලතිරනමුත් ඔවුන්ට බඩුගණ්ඩ තැනක්න ඔයා පිහාගණ්ඩ විදිහක් නෑ. ති මස්තන්නේ ඒ වගේ මත්දැකම් අපේ දකුණේ තද්ද ගම්මා ල හිට සිංහල වැසියන්ටත්බිලතිෙනවා හැයි අවසාන සටනේදී වැඩිම පීඩාවට ඔවුන් පත් වනා. ඉති ඒ අවස්ථන තමයි ඔුන් ප්‍රකාශ කරේ අපි බේරගණ්ඩ අපිට නැවතත් අපේ ජීවිතය දෙන්ඩ අපේ ගෙවල් දොරල්ලොට අපේ ගම්මා නොල්ට අපිට යන්ඩ අවශ්‍යිකන පහසුකම ඉස්සිද කරව දෙටිය මහිතන්නේ ඒක වෙනත් රටවලට වැඩියැන සාමාන්්ඩෙන් යුද්ධේනිසා බිම්බෝම්බ සහෙනත් බෝම්බ සෑන්ුල්මාණය කඋතුර තිබ වෙනත් රටවල තාමත් අවුරුදු දය පහල විස විසි පහගිල තාමත් බිම්බෝභ තිබිච් ප්‍රදේශ තාමත් බිම්බෝම් ඉවත් කරමින් පාතිෙන නමුත් අපේ රට හැකිියාව ැබුණා ඔුන්ට අවශ්‍ය මූලි පහසුකන් සලසලා බිම්බෝම්බ ඉවත් කරලා ජනජීවිතය නැවත යතා තත්වයට පත් කරන්නට අවශ්‍ය කරන සියලු සියට බංසියක් කියන්න නමුත් සියට හැත්ත පහකට වැඩ ප්‍රමාණයක් කරන්න මෙ වෙනකොට සිදධ වෙලා තියවා සහ එහිදී විශේෂෙන්ම යුද හමුදාාව ප්‍රමු කාරක්ෂකන්ස දැවන්ත කැපි කිරිමක් කට ඔවුන්ගේ වාසිදි කරන්න ෙන්ඩ පුුවන් උුන්ගේ ජල ලාගත් ඉිඳ පිරිසුතු කරන්න ෙන්ඩ පුළුවන් පාසල් ිදි කරන්න ෙන්ඩ පුුව. අනිකුත් ඇතල පහසුකං ලබාද ඒගේ දැවන්තූ ක්‍රියාදාමයක ආරක්ෂකන්ශ යොමලා කටයුතු කළා. ඔ බොහොම පුරු කතාාවක් කියනවා අපිට මතක් කියෙනවා නන්දික ඩාල් කලපුෙන් සිවිල් ජනතාව මේ පැත්තරේයෙනවා. හැබැයි ත්‍රස්තවාදියගේ කුරු බව කොයි විදිහටට කියනවා නම් මේ සිවල් වැසියටටත් ඔන්නන් එලබැලව පහරෙල්ලර මගේ ඉදිරිිට සිද් ච් දෙයක් මතුදම නිතර්ම ඉරි පෙහිටේ ඇති නිසා ම මේ එක සියසින් දැක් ඒක මට විස්තර කරන්න්න වචර නැහැ ඒ අවස්ථාව අදටත් මතක් කෙනකුට එකන්නේඒ කම්පනයක් ඇතිකටකාරණයක් බවට පත්වෙ ලතියෙනවා මගේ හදවට අදටත්තේ රණාව. එකඇනන්නේ සතුරාට ඔබ ඇතුු කණ්ඩෑීමට යුද හමුදා ප්‍රහරල්ල කරන්න බෑ සිවිල්ලසිය මැද මැද ඒවා අවස්ථාව ලි නිහු හිට අවස්ථා තියෙනවා උොද සිවිල් ජතාව සමහර වෙලාවට කලපු හරහා අපි එක අවස්ථාවකදී යද හමුදා විසින් කලපපු හරහා පැමිණෙන්් ක්දම මැදට ුදධ පවතින ලම රෑ අප සැබලු ගෙල්ලවෙරලා ඉති ඒ රහා සෑහෙන පිරිසක්කාවත් ස මට මතකයි එක පිරිසක්කාවටිය් අරහිමේ දාගෙන ටියව්බල නැගලා එනකොට ඔුන් රත්තරම් බඩු මේ පුරෝ පළඳගෙන හිටිය. සගොල් වෙලා හින් ඇැති අපි මේ රත්තරම් බුය නි ඒගොල්ලන්ව ගනීම හට කියෙන ති ඒගේ කරන ත්ක යදමුදාවක් නව අප යුදමුදාව එ එහෙම කිසිම අවස්ථාව ඒවගේ දවල්ල යමුුණය නහැ.ගෙන් මගේ දනුවත් භාවයානුව සිිය ගොල්න් ආක්ෂ සහිතව එඒව ැවත බැගල දාගනිිකඒ අආරක්ෂ ස්ථානර ගොල්ලන්න අපි යොමු කරන්න කටතු කලා. ඒ එන අතරතුරදී ්‍රස්වාදත් ඔය අතරම රගෙනාව අනිාර. සගමත ත්‍රස්වවාදලු පැමණි මොදර ති සතලස් දාහ නතාවකට එනකොට ඒ මද උන් නිලැඳු තිබිච්චේ ඉවත් කරලා සාමාන්‍ය සිවිල් පුජ්ජලයන්ස දස්වාවදුන් ඇතුුණවා යනෝතම ර දොළොස්දාහක් පමන පුළරුත්තාපනය කරන්න සොයාගණඩ හැකිවුනේ ඒ සිවල් ජනතාව සමඟාපු පිරිසත් එක් ඒ ඇමුණවාදකවේ ඇැතෙනම ඒ අවස්ථාවද ඔුන් විශේෂ අදහස් ප්‍රකාශකිරීමකට ගන මුොක ඒ මුණ ැහන ත්‍රයමකද ඒ වෙනකොට තුරේ ජනතාවට සිංහල කියන ජාතිය නැත්ත මේ ආරක්ෂක අන්ස කියන්න අයි පිළිබඳව දී තිබේ මේ රකුසු රක්‍ෂෝ මේ ද්‍රවිඩ ජනතාව ගිලගණ්ඩ ඉන්න ඒ ජනාව විනාසකරන් ඉන්න පිරිසක් දිී තමයි හඳු තිබ. හැබැයි ඒමානෂය මෙහෙ පස්සෙු තේරුන් ගත්තා මේ අපේ රටේම අපි වගේම අනුන් ගැන හිතන ජනතාව පැත්ති ද හැම් වෙලාම කටයු කර ආරක්ෂකදන්සයක් කියන එක. ුන්තේරුම් ගත් තින් ඒ අස්සාද බලින් යුද්ධට අරන්ගේ පො හිටිය.ඇතිඒන ප්‍රකාශ කර අපි බලෙන් අරගෙනගිය අපි ගෙද ඉන්නකොටි පසල් යනකොට එම නත්ත අවසාන සටන්වලදි පලා එනකොට බලෙන් ඔවන්ගේ සංවිධානයට බඳු ගත්තයි හිටිය. ඇ ඕනං යුද්ධය පිබඳ ච්චර පසන්න භාවකන්නවේ කතාකරේ. කන රත්නප්‍රී බන්ධු සමගින් කතාාහ කරන තරතුර ද බතුමාව මතකේ නැවතත් ආර්ජන කර සූධනමෙනේ ඔබේ විශේෂ බලකා ඇතිබුණු රාජකාරයා කුනාමලේ කිවුලේ කඩ ප්‍රදේශයේදී ඔහ ඇත්තරම වෙනකොට අපි දෙවන විශේෂ බලකායි බ්‍රව් බලගනේ තමයි කටයුතු කරේ මම නිල්ධාරීෙක් විදිහට දවස කපිට ලැබෙනවා අනද නිල්ධාරිී තුම හරහා මගේ බල ගනාාධීපතිහාර හා මියෝ ගැත් ලැබෙනවා කුඩා කණ්ඩායමක්සමග යන් අතනගේ යුතු ක්ඩා මක්සම කිලොමීට විසි පහක් තියක් එපිටි පිහිටි රැකසිට පහරදීම නැ අම්බුෂක් කරන කියලා පොදේ පාරි ත්‍රස්වාදින් ගමන් කරවා කියලා හොමරිි ඒ ස්ථානයට ගමන් කරාප යට දෙන ගමන් කරලා එතැනු හතර දෙනෙක් තවත් ස්ථානය කරදිලා ඒ ආසන්නේ තව හතර දෙනෙක් ගිය අමාර්ගයේ රැකසිට පහරදීම කරන්න එක කිවෝවාගේම ටට රතයක් ින් ත්‍රස්වාදීින් පැමිණිය ඉතින් ප්‍රහාර එල්ල කර එල්ල කරලා ොන්තර එක්මට අපි පසු බැස්සා ඒ පසු බහිනකොට අපිට බසු බැසීමේද අප එක ස්සානයකට කෙලින්ම ත්‍රස්තවාී කඳවුරෝකටම තමයි අපි ආවෙේ. හැබැයි ඒ වෙනකොට අර වෙඩිසත්ද නිසා කඳවුරය හිටිපු ත්‍රස්තවාදී ඒ ප්‍රදේශයට ගිහි ලද එබ.ඇති එහෙම නොවනනන් එදා නැවතත් දැවන්ත සටනක් කරන්ඩෙනවා මොකද අපේ ආධාරග බට පිරිස් එන්ඩ සැෑහන වෙලක් ගතයන කිලමිට විෂපක්තියක් ගමන් කරන්න. එහෙම නනාන ඒවගේ ජීවිතයේ දැවන්ත අවදානම් වලට මුුණපාපු අවස්ථාවල් තියෙනවා එති වගේම තොප්පි කලට දේශේ කරපු සටන් වලදී දවසක් මට මතකයි අප ඒ මුළු බලෑනියම ගිහිල්ලා අපිවෙෙන් වෙලා කටයුතු කරා ග යමම ස්ථානවල මෙහෙවුම් කරා එ අවස්ථාවකදී අපේගේපු කණ්ඩායමකට සස්වාලින් මටකර ප්‍රහරඇකිල්ලක පි කලෝමිටර් තුරක් විතර හැපැත්තිේ මහිතන්නේ ඒ වගේ කැලෑවක් මැදදි ගමකරන ච්ර පහසුන අපි ආධරක බට පිරි සිදිහටඒ ප්‍රස්වවාදින ග්‍රහණයටට නතුවවෙලා කොටතුවෙල යිට පිරිස බේයගන්න හැබැයි අදර තිතාගන කොච්චර ඉක්මට එතින්ට ගියාද කියන්නේ ගිහිල්ලා දැවන්ත සටනක් තරත් සිද වුනා මගේ ඇසිස්සරහ පිට මගේ සගය නැල්ල වැටි චවස්සවල්තිම් බ ඒ වගේම සස්වාදටත් අපි දරු ප්‍රහාර ඇ එල්ල කරා ඇ ඒ වගේ බිහිසුණු වත්දැකින් හැම සටන ගැීමමගේ කතාකරුත් කියන්න තිවල්තියරු ඒවගේම මුලතිව සටන මුතිව සත්නය අපි මරාගෙන මැරණ බෝට්ට අපිට ප්‍රහාර එල්ල කරන්න එනකොට ඒ බෝට්ටුවලට පහරදිීගෙන තමයි අපි එල්ම්ලඩි ග්‍රහ් මිඩියම් ලතිෙනවා විශේෂ යාාත්‍ර ඒ වේගෙන් ගමන් කරන්න පුළුවන් අනවෙේ නමුත් අපි ඒ අවස්ථාවයි ප්‍රහාහර එල්ල කරගෙන ජීවිතයට පරදිට තවාගේ ගමක් හොද බැරි වෙලාවත් අවස්ථාව ත්‍රස්ථවාදන්ගේ මරගෙන මැරණ බෝට්ටුවක ප්‍රහරයකට ලක්ා නන් එදා විශේෂ බලකායි දෙතුන්සක් ජීතක්ෂයට අනිවාර්ය පත්ව මොක ද හරිර ගැඹුරු මහුද ඒවගේම තමයි අවසාන මොහොතෙද අපි මුල කදර ටලතිබේ වෙනකොට ආධරග පටි ස මගේ නමුත් වේෙනකොට ඔුම්පූර්ණම කඳුරත්ත් කරගෙන අපිට කාලතුවක් වු ලාගන්න බැමු වැලියෝ ඳ උපරම දුරේ මයිතිබේ වෙනත් සහයක් ලබාගන්න බැස අපි තිීරණය කරා අපි පසු බහින්ඩ ති පසු බහින් අවස්ථාව දී අවසානදී පසු බැස්සේ අපේ එකෝ බලගනය සහ බ්‍රව් බලගනය එතනදත් මම සහ මගේ ම එෙකම් පුහුණල උපු දැන්න උප ගෙ ගෙ මාන හමප අප ද තමයි දෙ පැත්ෙන් හනුක් අපපලා නැවතත් තරල්සේකට ගඩ බැස්සේ මේ අපි අතුල් වුණේ තදිත් භූමියෙන් දවන්ත ප්‍රහරැඇ කෙල්ලුුණනා අපට අතිශය දැවන්ත ප්‍රහරයක් නමුත් ඒ සියල්ල මැඩ පවත්ගෙන කොමරි නිරුපත් දිතව ත්‍රීගුරාමලේ වරය දක්වාස ේදුවෙන්න්න හැකයාව ැබුණා තැනි යුදබි මේ හිටපු රණ විරුවෙක් විදි හැට L ංවිධනය දවසන් දවස ඉදිරිරටගගේ න් ක්ෂණ ඇතිව දැනමඇතිවින් සන්නදධ කරගත්. න්ට ජාතියන්තර වශය නොන්ට අභ්‍යාවිද සහ සියලූ සපත් ලැබුණ. එවැනි දැවන්ත සංවිධානයක් තම ඔබෑඇතුළු රණනිවිරුවන් විනාශ කරල දැමුණ. ඔුන්ගේ යුද්ධශක්තිසා ු අනුගමයකර උපක්‍රම කොයි දිහර ඕගොල්ල හඳනාගනැතිබුණ. ඕන්ට ආවේනික උපක්‍රම ක්‍රේදයක් තිින් යි වගේ උන්ගේ තා ශක්තිිමත්. බුද්ධිජාලයක් තිබබාඒවගේම ඔවුන්ගේ නියෝජිතු උතුරණැනර විරක් නෙේ මුුණු ලංකාවපුරාම විසිල්ලා හිටියයයි බුද්ධ ජලය සහ ප්‍රහාර එල්ල කරන්න අශ්‍ය කන පුද්ලයි ඔුන් ස්ථාන ගක කළ තිබා ති එහෙම සංවිධානයකට එ විසිෙන් ඔබ සඳන්කරපු ආකාරයට වෙනත් රටවලාධර උපකාර ලැබුණ අවියයුද ැබුණු අපිට නැති අ අවියයුද සමහරදවල් අප දකල තියෙනවා ඉඳ මේද සංවිධන සතුූ තිබා ඒක පරාජය කරන්න ඇත්තටම මේ ඒකාලයේ ආරක්ෂකන්ස විසින් කරපු සැලසුම් සීක්ම වගේ සාර්ථක වුණා. සහි යුද නාකත්තය දී පිරිස ඒ නිවැරදි නායකත්තය යුද්දධෙ සහ ලබා දුන්නා. ඒත් එක්කම අපේ සෙබලුන්ගේ චිත්ත දහිරය කියෙ රටපි ේරගණ්ඩ වන මොකද මේ තු මත්ත සුලි පඩි ේර න්දේ ඉංග්‍රිස් තුගකිසි මේ සියලු ආක්‍රමන වලට මොනදල මේ රට ආරක්ෂකරගත්තරට. ඒ ට ේරගන්ඩෝන කියන ැනක දැඩ ිත්ත හිර්රයක තමන්ගේ රට වෙනුවෙන් ජීවිත පූජචරන හම නැත්තංම් අපිදකිනවා සහර අවස්ථාවලදී බිම්බෝම් බොවල්ලා තියන ප්‍රදේශ ඉස්සරහන සැබල බිම්බෝම්ටහුව වෙනවා කකුල නැති වෙනවා ඇත් මියනවා හැබැයි දෙවැනි සොල්දාද අඇතන යනවා ස්සර හට ඒ වගේ තත්වක තිබි අරිත්තේදී ඒ වගේම රටක් ඒ වෙනකට ආක්ෂේ දහන්ස සමඟ ත්මක ලාහිට හම ෙදරකමනතතා හම පන්සලක හම දවස්ථානකු බෝධි පජාවක්ෂ පතල එකෙන මිනිස්සුන්ගේ හදවතු මංහිතන්නේ චිත්ත ශක්තියත් අපිට දෛරයක් වුණා ඒ දහිරියත් එක් මෙරටේ තිස් වසරක් පති යුද්ධ අවසන් කරන්න හැකියාව ලබුණ යුද් අවසන් කරට පස්සේ ඔබ නන්දිිකඩල් කලපුෙන් සාමාන්‍යවසියන් බේරගත්තා බර අරගෙන මේ සිවිල් වැයන් පුළන්ත්තාපන වැඩ සහට ඔබට බාර වෙන සිවිල්ලාආරක්ෂක බලකායේ. ඔබේ ජවිතේ හැරවුම්ලක්ෂයකිවත් හරි නිවැර එහි ඔබට පැවරෙනවා සිවිල් ආක්ෂක පපාර්මේන්තුවේ ඒකාබත් අන දෙනල් හරි හ අධ්‍යක්ෂක පුහුණු තනතුර. අධ්‍යක්ෂ පුහුණන් වශයෙන්ං පලවිනි අස්ථාවද කටයුතු කරේ ඇතම විලාආක්ෂක දෙපාර්තමේන්තුව ගඩනගන්ඩ මගේ ශක්ති්‍යය ශ්‍රමය කැපකිරීම සෑහෙන මං වයකරලතියෙන ොකද ග්‍රමාරක්ෂක සේවය කියල තිබ ඉස්සර සමචලයට පචික ගම්බට්ට කියනමත්. ඒ තත්වේ වෙනස් කරන් රෑාමනල් සර තේරේක මැතුම අධ්‍යක්ෂක ජෙනරාල්ලනට පස්සේ මට අධ්‍යක්ෂක පුහුණු වසයෙන් ආාධනා කර රධනා කරලා ඔවන්ගේ සම්පූර්ණ සියල කරමේද ප නක ලෑන්ද ේද හිතන පතන විදහිද නදදිමිත්‍ර ලකාය කියලා විශේෂ බලකායකුත් අපි සවිල්ආරක්ෂක පරමීතු ඇල ායිකර ඔන්ට වෙනම පුහුණු පාසල් අපි අලුති නිර්මාණය කර ඒ පපුහුණු ක්‍රමවේදයන් වෙනස්කර සල්ල වෙනස්රලා සිල්ල ආරක්ෂක දෙපාත්තුමේතු අසාන සටන වෙද්දී දැවන්ත ශක්තියක් වුණනා ආරක්ෂ ගන්සවලට මොකද පලයිනි පෙළ දෙවැනි පෙ ආරක්ෂාකරද ආක්ෂගන්ස තවෙන පෙ රක්ෂකරත්ත සිවිල් ආරක්ෂක දෙපාර්ත්ේතු මහරලාවට ගම්මානවල හිටපු බට පිරිස් ගම් ආරක්ෂා කරන් හිටපු ආරක්ෂකන් සසාමාජක යුද්ධෙ දදිවල අරන් යනකොට ගම්ටි ආරක්ෂකරත සිල් ආරක්ෂ දෙපාත්තුමේන්තු ට පිරිසිති. අපිට ඒ රූපාන්තරණය එක ග්‍රාම ආරක්ෂක මටයාගේ සිට සිවිල් ආරක්ෂක දෙ භාරමේන්තු සාමාජිකයා වෙන තැනටගේට සෑහෙන දැවන්ත කැපකිරීමක් කරනවා මහිතන් ඒක යුද්ධය වෙනුවෙන් ඒ ඒ අවස්ථාවද ගත්ත වැදගත් තියනයක් ශවිල් ආරක්ෂක දෙපර්ත්මේතු සක්ට මත් නමු අවාසනාවට අවාසනාවට විල් ආරක්ෂක දෙපාර්තුමේතුට අද බඳවා ගැනීම නවත්තල තියෙනවා දෙපාර්තුමේතු ඇවර කරණ නීමට පාත්තුමේතුවක් බෞට පත්තල තියෙනවා හැබැයි කවරුත් හිතන් එන ැහැ බද ලංකාවේ දුප පත් රජයකට වි රක්ෂක පාත්මේට ර ජි ගම්මනව දුෂකර ගම්මාවව රම දරමයන් තයි රැකවාව ලබන ගෞරවනිය විදිහට නිලඇඳුමක් ඇදන ගී රාකාර කරන්න. ඇති ඒ තත්ත්ය අහිමිවීම සහවර්මානයේ විල් ආරක්ෂක දෙපාත්මේතු ඇතටම බිහිකරය මොකක්ද කියන එක අවෝධයක් නැතුව තමයි දැ ටේතු සිද් කද විල් රක්ෂක පාර්ත්මේතු ගැ තවත් පොිසික් තවත් දම දක්ත් කරන්න අවශ්‍ය දෙ පර්මේතු වක්නවෙව මේකට වෙනම. ක්‍රමවේදයක් ඒක සිල්ලාර්ක්‍ය පාර්ිමෙන්න්තුව නිර්මාණ කරට හේතුවෙචකාර තියනවා ති අද වෙනකොටඒ අමතක වෙලා දෙපර්ිමෙන්න්තුව ඇල් කරන තත්ත්කට යන්නේ නමුත් ඒක සිද්ධවෙන්නේ ගම්මල ඉන්න තර්මතර්මයන්ට තමුගේ ගමීන්දගෙන නිල ඇඳක් ඇඳගෙන ොම ෞරවනය විදිේ රකයාව කරන්න තියබුණ අවස්ථාව හිමි වීම ද රක්ෂ පාත්ම ජක මයි ඒ පවල බහතර ආරක්කන්සුල ඉන්නේ ො ඒ ආරක්ෂකන්සවල ඉන්න තමන්ගේ සහෝදර සහෝදරියගේ පවල් නඩත්තු කරගන්න ඒ ගොල්ලගේ දරුවන්ගේ ඒගුල්ලන්ගේ අනක තොන පාකම් ස්ත කරගන්න පාසල් සංවර්ධන සමතති ්‍රම සංවර්ධන සමීතියේ. එමනත්තන් දායක සභාවේ ප්‍රධාන නිල දර්ම ට ර වි රක්ෂ පාතුමේන්තුේ සමජික වි රක්ෂ පාත්ම තුව මයි න ගමයි පන්සලයි වැැවයි දාගබයි. සිල් රක් ා තු ව ැන් ලති සංන්ල්පයේ. ඉති ඒක නැතිකරණ එක මහිතනය අපි අඳනෑ මම ගෞෙන් ඉල්ලා සිදනුව මේ රජයෙන් කරුණනා සිල් රක්ෂද පාත්මේන්තුව ඇවර කරන්් පාද පාර්තිමේන්තුව, අවශ්‍ය පර්තුමේන්තුවක් මේ රට වැක් ගණඩ පුුවන් දෙ පාර්ත්මේන්තුක් නමුත් ඒ වැෑ කරන මුදලට සරිලන සේවය ලබා ගැනීමට අවශ ක්‍රම ේද තියනවානු ගමනය කරන්ඩ. ක්‍රම ලාරක්ෂ පාත්මේතු ැන්ත ශක්තියක් න රට ර්ථක නිශ්ාදන් ක්‍රිය වලට වගම ගුෂ කර්මාන්තය. ඔබට කළ රත්නප්‍රිය බඳ කියලතම හඳුන්න්නන්න. වු දමිල මිනිස්සමගක් කියල කත ඒගොල්ල එකක නං කියන්නේ ඒගොල්ො පචේ ආදරයට පාවිච්චි කරන පාච්චිරනවා යිතින් ගොඩක් වෙලාමට ඒගොල්ලො දකින්න ඒගොල්ලගේම පවුල කෙනෙක් ඒගොල්න්ගේ සහෝදරේ ඒගොල්න්ගේ මිත්‍රය. ඒගොල්ලො වෙනුවෙන් හඬක් නකපු. ඒගොල්ලන්ට අවශ්‍ය කරන ශක්තිය දෛරය ජීවත්තෙන්ට අවශ්‍ය කරන හයිය මානසික පීඩාවට ලක් කලා හිටපු අවස්ථාවදී මානසික පසු ඇයිලි හිටපු අවස්ථාවදී ඒගොල්ලන්ට නැකටින්ට අතක් දීපු කෙනෙක් විදිහර තමයි ඒගොල්ලො දකින්නේ. දෙේ සමහරයින්වා ඒගොල්ලො අදහන දෙවරු වන්දනාන කරන ස්ථානයේ මගේ චායර ූපේ තිල හදරමාණ කර පිරි අදටත්තින්නවා. බ විශ්‍රමදිවයට පායතබන දවසේ මුළු ගම කඩා වැටෙනවා කොහෙදද මේ කටයුත්ත සිද්ධ වෙන්නේ මේ කටයුත්ත කකිල්ලො චීද මයි සිද්දවෙන්නේ ඇතම එක බොහොම සංවේදී සිෙදවීමක් මං ත නනිකිම රජ නිල්ධාරයකුට ආරක්ස්කන් සාමාජිකුට දශපාලත්යකුට හො පුද්ජලයකුට ඒවගේ සමුදීමක් සිද්ධ වෙලා නැහැ මාදන්න ඉතිහාසය තුළ සහ එතනින් එහා කාලයක ඒක හරිම සංවේදී මොකද ඒ ආදරය කියනදේ මනුස්සකම කියනදී තමයි නැවතමට ලැබුණේ එකන අපි බූම රැංකකක් විසිකරුත්තාපහු අපේ ලඟටේ නොවාගේ කර්මය පල දෙ නොවාගේ ඒ ලබාපු ආදරයට කරුණාවට දයාවට මෛත්‍රීයට තමයි ඒ හදවත් සංවේදී වුණේති ඒක එක පැත්තකින් ගත්තා හම ඒ අවස්ථාව ජාත්‍යන්තරයට ගෙනියන්න්න පුළුවන්කම තිබ්බා. ඒ අස්ථාව ජිනීවලට උත්තර සේන තරක් බවට පත් කරන්න තිබ නමුත් අපේ සමාහරකුව කියන්න ඇත්තරම අපේ මේ්‍රීලාන්් ලංකාව ඉන්නායගේ ජානවලම තියෙනවාව ඊර්ෂයාව සහකුවකකම කියන එක. දෙ අවසානයේදී මම යුදාමුදාෙන් සමුගන්නට එකක හේතුවක් වුණා ඒ සමු ගැනීම කල්ලොච්චිය මට ලබාදීපු සම ගැනීම නැත්තම් මට දස් විසිය දක්වා යුදා මුදසේ රඳී ටින්න තිබ්බ මට ඉහළ නිලේකට යන්න්න අවශ්‍යි කරන සාධක තිබ්බ නමුත් අපේ යම්යම් පුද්ගලයන් වෙන වෙන අර්ථ නිරූපණය කරන්න ගත්තා වෙනෙන දවල් ඒකට කියන්න ගත්තා මේක මේ සැලසුම් කරලා කරපු වැඩක් මිනිස්සු විසි පාක්තියක් පනක්ෂියයක් සැලසුවක්රනපුට මිනිස්ු හාහර පදහක්ගෙන මට කරන්න බැයි ො ඒ ඒ කට්ටියඒ දේ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරා නම් එ කුහකත්තයෙන් තොරව කටයුතු කරන. අද අපි ඉන්න මෙතර නෙවෙේ එහෙමනම් තාමත් මගේ සේ ඔුන්ට ලැබෙන නොද මං ලමයි හැටදාහකට හවා පෙරපාසල් දෙසිේ හැටහතරක්තුර ග ගරුවරියන් පන්සේ පණහක්කය දෝල දක්ෂ නර්ථනණ්ඩායම ැදවා. දක්ෂ නාට්‍යි ක්ඩායමක් හැදවා කරට කණ්ඩෑමක් හැදුව සමස්සලක සූර්තාව දිනාගත් පාන්දුු කණඩායම දෙ පාර්නතු ෂතාව දිනාගන්න නාටි කණ්ඩායම මෙහෙවේ ට සංගධනය හිට නාට්‍ය අධ්‍යක්ෂ කරයා එදා යුද්ධය ගැන නාට්‍යය කරපු තමන්ගේ ඔහු ගොඩක්වෙලාට ඉස්කෝලයක්ක් නැත්තන් සැක ඉන්නස්ථානක නාට්‍යය කරනවාංධහන පාල පවැතිකාල කටියේ ළමයි නාට්‍යිය බලනො මෝටිවේට් වෙනවා බසෙ කට නවත්තල්ති යන බස්ස කටාගෙන එලටි සංගධහට ැදනුවයි නමුත් අද ඔහු ඩෙංගු මර්ධනය ගැන මද්‍ර නිවාරණය ගැන සෞඛ්‍ය පුරුදු ගැන සාමය ගැන අද නාටියී නිර්මාණය කරනයි වගේම රජේවවා නාටියුල්ලි කෙට ටිය ද්‍රවිට මාධ්‍යන්සේ හොඳම නාට්‍යය වුණා හොඳ මධ්‍යක්ෂක කරයා හොඳම සංගී තඥා හොඳම සහය නලුව හොඳම නිලිය ඒ සියලුමු දේවල් ලාගන හැකැව ලැබුණ. ඉට අමතරව උතුරක් කර පංහයිසයකට වැඩි ප්‍රමාණය අපි වගා කර ගොයිබිම් නිර්මාණය කර පාසැල් කෝවිල් ඒ වහදන්ඩ අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්න සම්පත් දායකත්වය සමාල්ලට ශ්‍රමය ලබා දුන්නා ඒ දේවල්ල නැවත ලැබීම තමයි ඒ සමුගැනීමේ සංවේදිීතාවේ ඔබ සමුගත්තෙත් ඒ සුවිශේෂය ප්‍රදේශයක එ තමමා එටට සංවදධහනය හදවත කිිල් නොච්චය වැඩිබුලි ප්‍රභහකරන් කවදාවත් හිතන නැතු ඇති කොයි තන කහිබුණත් කිිලි නොච්චිය හිමිවෙේ කියලා ඒ තරමටමය භකරන ිනොච විවාස කර ඒවිතරක් මේ ප්‍රදශන ජනතාවහු ශවාස කර හැබැයි ඔබට හැකියාව ලබුණ ඒ මනිස්සුල මනස වෙනස් කරන්න මේ අපේම මිනිසුන් කියලව කියන්නට හැකියාව ලැබුණ ඒවේ අඩපුවාය අතර ඔබ සමුගන්න කට ඔබ ගැන දුක්කුණ අතර Lටටේ ප්‍රබල සාමාජකෙන් පවා හිටිය. අනි වාර්යම හිටිය බල ප්‍රබල මාජිකෙන් හිටිය. සහ මරාගෙන මරනන් හිටපු සාමාජිකව හිටියල්. කලුොට බලකා හිටපු සාමාජිකය හිටිය. ඒවගේ පිරිසක් ඇතරම මේ මනුෂ්‍යත්්‍යයක ඉනදේට පුදුමාකාර දේවල් කරන්න පුලො අපි නොහිතර දේවල් එක මම ඔුන්ගේ ජාතියට ආගමට සංස්කෘතියටඒ සියලු දේවල්ලට ගරු කර ඒවගේ ඕවුත් පෙරලා මගේ ජාතයට ආගමට සංස්කෘතියයට ගරු කරලා දැම උදාහරණයක් දියට උතුරේ පන්සල් ඉදිි කරන්නට දෙන්න නැ බුදු පිමතියට දෙන්න හ බෝධී රපය කරන්න දපම ප්‍රශ්ණය නවා නමු අපි ඔවන් කෝවි ලිදි කරලා ඔවන්ගේ ආගමට ගරු කරන්නකට ඔන්න දිරිපත් වෙලා ආරදබෝධි රෝපණයක් කරලා බුදු පිල්ිමයක් තැන් පත් කර. ඒ වගේ තැනට මිනිසු පත්වෙනවා ඇති ඒ ඒ සංහින්දිය ආය එෙම නැත්තං ඒ ජාති අතර මිත්‍රත්වය ඕන තරන් දුරට තවුරු කරන්න පුළුවන් අවශ්‍ය නැතිකම යතිනෙ විශේෂෙන්ම මේකට මූලිකවක් ගැන්නන ජාතිවාදී දේශපාලන පක්ෂ. ගද අපි අද වෙනකොට ද්‍රවිඩයට ද දශප ජාතිවාදී පක්ෂතියනවා මුස්ලිම්ම අයට ඒගොල්ලන්ට වෙනම ජාතිවාදී ගැන කතා කර පක්ෂ තියනවා දුණ සිංහල් ජනතාව ගත්තු ජාතිවාද ගැන කතාර පක්ෂ මේක සිංහල බෞද්ධරටඒ සියට සියයි වැඩිය අයිතිල් සිංහල බෞද්ධ ජනතාවට මේකෙත් තියනවා නමුත් අපි ජාතිවාදීන්නේ වයි ජාතිකවාදීීම තුයි දැන් අනිත් ජාතින් දවිඩ ජතාව මුස්ලිම් නතාව තමගේ ජාතියගැෙන හිතනවා නත් අපි ංල නතාව කමදදා කතාපේ ජාතිකෙන හිතන්නන්නේ අපි කරන්නේ පරක්ර බව රජ්ජරුවේ දුර්ගගේම රජුරු ගයන කතා කරරන්නවා වර්තමානය උඩ බලාගෙන අපි රරිදදිීද රෙඩින්න්ඩියන්ස්ල බෝජින්සාවගේ ලෝකෙන් නැතිවලලා එන ජාතියක් බට අද පත්තල තින්නෑ අපි ටොකට කතාාව විතර අපි ක්‍රියාව නෑ මම දන්නෑ මේක කොහෙන් වෙනස්වයිද කියන විශේෂෙන්ම දේශපාලනය තුළ තමයි මේදේ වැඩි වසිෙන් සිද්ධවෙන්නේ දශපාලය මේකට අනිවාර්යක් කියන්න ඕන වර්තමානය වන විට ගොඩ නැගිලා තියෙනවා අලු දේශපාලන සස්කෘතිය හටේ ඇතිවේ කියෙන විශ්වාසයක් මොකද අපි අවුරදු හැත්තේ හතරක් තිස්ේ ගත්ත තීරණ නිවැරදින වේ කියරතන්ට ද ජනතාව ඇවිලා තියෙන මෙවා මෙවර හෝ ජනතාව බුද්ධිමත්ත රටට වැඩක් කරන්න පුළුවන් දැක්මක් ඇති. පිරිසක් පාර්ලිමේන්තු පලා ප්‍රාධීශ සභාව විට පාලිමේන්තු දක්වා තින යත්තනොට යමුකර ත්තොත් මේ ට ූෂයෙන් බිෂනයෙන් තුොරටක් බවට පත් කර ගන්න පුළුවන් එහෙම නැති වනොත් අපිටත් වෙන්නේ මේ රට කාටහරි විකුන් ලදාන්නට එහෙම නැත්තම් මේක තවත් හයිටියයක් බවට පත්වෙනවා අපිට දකින්න මකද අපේ සමපරම්පරාවේ තමයි මංහිතන්නේ කාලකන්නම කාය අපි ගෙව් අප සම්පරම්පාගති හතු එක්ද සම්සේ ඇැතේගේ හල කෝලාල තිබ ඊට පස්සේ අසුතුනේ කළුජූලියාව ජාතිවාදී ගැටු නිර්මාණය වනාා අසු තුේ ඉඳම් පටන් ගත යුද්ධය අවරුදු තිහ දුට ගිය. ඊට අමතරව සහරන්ගේ ප්‍රහරල්ල වන නැවත ජාතිවාදී ගැටුම් ඇතිවුණ අසු වට අසුනම මේ භීෂණය ඇ තිබ ඊට අමතර කොරණ වසංගතය ඊට අමතරෝ දැන් මේ ආර්ථික පහසුදා ඉට අමතර දේශපාල ව්‍යාකූලත්තේ මෙතන අපේ සම පරම්පරාව මේ හැම දෙකින්ම බැටකාපු පිරිසා. ඉතිං ඒ බැට කෑම මත අපි මේ අවස්ථාවවත් නිවැරදිී තීරණයක් ගත්තේ නැත්හං. තැිටයි විනි අවස්ාවක්න මොකද හැම ලාවකදම අපේ චන්දදායකයෝ පාර තු ද සේ පරහ නි නත යෝදයන් හරි බැන්නට අපිම තමයි වැරද කරන තින. අපි අපිට ඉසල්ල හ ගන්ඩෝන. අපි අපේ බුද්ධිය විමසල බැල අපි තේරනවා දේශපාලනය දෙනකොට මන්නම් මොනොත් එපාකයාගෙනන්නේ හැබැයි ඇවිල්ල දිනුවට පස්සේ ලම යිස්කෝල්ට දානයකට එම නත් වැලි මිට්කට ාප මිට්ක එම නත් න රද ක්‍රියාවල දලා. ඒ ගල ගන්්ඩෝවන්න හම් දේශපාලත්ඥ පිටි පසයන්නේ මොද ඒ තැනට දේශපාලත්න අරග හිලතිී අපි එතු ජනතාව විදි අපි වග කිය අන්ඩෝන්කට ජනතාව විදිහට අපි තේරුම් ගන්න ඕන වැරත් අපේමයි මේ එනිසාම් කාර්ණකුව සියලුම් රටසේන්ට කියන්නේ මේසරේ නිවැරදි තිීන්දුදු ගන්න වරදාන වරප්තසාද පිටි පස්සේ යන්න එපා රට ගැන හිතඩ තියෙන අවසන් අවස්ථාව පිට විලතිී. කනල් රත්නප්‍රේ බඳු මැති තුබනි ැන් ඔබතුම සඳහන් කර කලු කොටි හිටිය, මරාගෙන බැරණ ත්‍රස්තවාදීන් බවට පත්වෙෙන්න්න සූදානම් විච්චි මිනිස්සු හිටියා. අවිය අතදරාගෙන ජීවිතයක්ත් මරණයත් අතර හිටියේ මිනිස්සු හිටිය මෙහැමෝම Lට සංවිධානය වනාට අපේ පිනිස්සු අපේ සහෝදරයෙන් ඇකිළිවම. ඔබ ලබපු අත්දැකම් එක්ක මේ අය මේතැනට පත් කරන්න. නතම් මරාගෙන බැරණ පුද්ගලෙබ්බවට පත් කරන්න. Lටටය මොනවාද කර ලතිබුණේ යට. ඒක ලොකු මනවමූල මෙහහිුමක්. සංධහනය කරපු එකන්නේ තමුන්ගේ ජාතිය වෙනුවෙන් තමුන්ට වෙනම රටක් අවශ්‍යයයි ද්‍රවිිට කිය ජති ලෝක හැමතරම හිටියට උන්ට රටක්නෑ ඒ රට නිර්මාණය කරන්න වශයයිිට රටක් කෝන දැන් අපි බැල්ල හිතන් අපි සිංහල කියලා ජාතියක්ක්කවිදට අපිට රටක් තිබෙනත් කවරට ත්සාහරන අප ටක් ලබගන්නට පිකර සහෝක ලබාදන යුද්ධ පවිතිච කාලදී විදේශගත සිංහල ප්‍රජාව ආරක්ෂගන්ස විත දැඩි සහෝකයක්ලබ දුන්න. ඇයි ඒතර රටා රක්ෂා කරගන්න ඒවාගේම දේකගත් ද්‍රවිට ප්‍රජාව යිස් පෝරය එකත් සගතට උපේම සහග කියලබා දුන්න වුන්ටක් හිමි කරගන්න ඉති ඒ නිසා මේ කාණාව සැලකිලිමත් එද්දී ඔවුන් මරාගෙන මැර ශස්තවාදීන් බවට පත් කරන්න දැවන්ත කාරණා කීපයක් කරලා තිබයිකයන්නේ ඔවුන්ට ඒ තත්තයට ඒ මනස්ස එතිෙන්ට හදන්න එතින්ට යොම් කරන්න වෙනම පහුණු ක්‍රම්වේදයන් වෙන මනෝමූල මෙහයුමක් වන්ඩියත් කරල තිබ එහම නඇත්තන් කවරුත් මරගෙන මැරන්ග තිසිම් කෙන කියන හැ. තර රටක් වෙන මම රටක් ලබාගෙන ම මියනවා ම ම මියගිය රටක් ලබාගඩ කියන අභිමානය තමයි කොට ලබා දී ලතිබ ඉති ජාතික අභිමානය කියදේ ගත්තාම අපි කාටවනත් අපේ සංස්කෘතිය ජාතිය ආගම ගැන කතා කරනුට ටැක්කුමක් කෙනනවා. ඒ සිද්ධ වෙනවා ති ඒක තමයි ි කරගන තිබි අවසාන ොහතේ තබන් ඉඩක්කය අතාරරින්න තරම් ඒ හිත හදාගත්තය බවමොද. කොමත් ද මේ වසය නවනට පාජයවෙලා ඉවරයි එයද මේ වශේි රාජට පත්කල තිබෝ. සහුන් ඉක්ක අතාරන්න වෙන මකද යද්ක ජයග්‍රහකයා සහ පරජතය කියල දෙන්නක්කනවා එතද අපි ජාග්‍රහකයා බවට පත්වල තිබේ. ඉන සහන්ට වෙනවිකල් පයක් තිබෙන දිවි ලවා ගෙනීම හැරයි මොත් වෙනවිට ගොද අපි අප ඉද සයිලසුන් සකස්කර ප සියයට සීයක්ම අපගේ සාර්ථ වුණා ඒ තුළ තමයි ඔන්ට පරජට පත්තයෙන් සිද්ධ වේ. නිර්ණශීලි මිනිස්සු හැම වෙලාම වෙනසක් කරන්න උත්දසාහ කරනවා. මට හැගුලු දේ ඔබත් දේවාගේ පු කලේක්. ඔබට අරමුණක් තිබුණ ට දැක්මක් තිබුණ. එනිසාබතම මේ තරම් කුරිරු මිනිස්සු සමාජකත කරන්න ඔබතුමගේ සම්පූර් දායකත්වයක් ල බාදුන්නේ. සිවිල්ආරක්ෂිකප පහරතමන්තිව කියන්නේම. අපේ රැටඒ සමහරක් කලාවට කාට නොතෙර වුණත් මේක යුද්ධ කාලේද ගමේ මිනිස්සුන තිබුණ රැකරන්නේ. මනිස්සර තිම එකම පිහිට ය කරපු කාර්ය භාරය අපි වචනවලින් මෙත්‍රයක්කයි කියල කියන්න බැහැ මේ සිවිලක්ෂ බලකාය නිර්මාණය කරලා ඉදියට යනකොට තිබුණ අභියෝග බනොවා අතර විශේෂිම උතුරු පලාාත තුළ මම එතකොට සිංගරජමේන්තුවේ සේවය කරමින් හිටියේ විස්තු ශ්‍ර ලංක සිංගරජමේන්තුවේ අනද නිල්ධාරිී වරයා විදියට මට ක ටි පදක් නල් පර කහතාක උතුර පලත් බාගන්ඩ න්ඩ කියලා මෙ අුත වැඩට පිලක් න බදව ගැනීම මමුත්මගේ අවස්ථධක පතික්ෂය කර මොකද ම ඉට කලින් අධ්‍යක්ෂක පුහුණන් වසය හිට. තොට එක ස්ථානය පහලට හිලතමයි කතාරන්න දෙපාක් කතාර අවස්ථා ම ප්‍රතික්ෂේ ො කාරන ම වස්ාව කතාර ඔයා වැඩට න් මෝන කිය ක යනකො ත් මස තුනක් විතර ප්‍රමාණයක් කිසිම කෙනෙ බද ගන්නඩ හැකව බල බනහ මටත් තැවිල්ලා. විශව මටු ප්‍රදේශයේ දෙදස්දු ලහෙවසරේ දහිෙන මාසේ පලන්තුමක් පලෙන් බඳවා ගැනීමිරේ හිල්ල කැස්ටෝ බේසික කියලා තිබ බේසක් ගොන්න ගිලිමොනුවත් නෑ බිත් කනු තරක් තිබ්බය කොන්න ැගල්ල ගිතුරලා හෙබ්කාටසක මෙතන පටන්ගන්න තව හයකින් පලෙන් බඳවා ගැනිකු. ඒහෙම අභියෝගයක් බාරදුන්නහම එක දැවන්ත අභියෝගයක් එකම අස තුනක් ගිල්ලත් එක් කෙනෙක්ත් බව ගඩ බැරි ච්චේකමට සදවනකොට ඳවා පල බද ගීම සති කක්කවතු ධර්ම කරන . ගොදගරීම ම ඒනකොට තිබේ අපිට බංකරකක් බා අද ග්‍රාාව ්‍රංකරක් ඒකතම බහෝදර ගෙන වතම් පලවුණේ සති දෙක යකොට අපි කොහමාරි අර ගඩනැගිල්ල විස්සයි අසුව ගොඩනැගෙල්ලා ට ිදි කර අමකද ඒ වෙනකොට මනිස්ු අතර කතා ගල්ල බ විලා රක්ෂ පාරමයතු දන්නේ මේ උතුර ජනතාවට උතුරෙන්ම පිස් බඳග කුල්ට විුද්ධෝ කටයතු කරන්න නැවත යුද්‍යාකාවත් ඉස්්‍රහර දාන් මේක මේ දේශපාලන ගුඩුවක් විතරයි චද චන්දගණ්ඩ ඒවගේවැදි මතයක්තා ප්‍රචාරය කලා තිබ්බේ. ඒ මතය කඩාගන්නත් න ජනතාවට සමීපවෙන්නත් න බඳවාගැනීම සිද්ධ කරන්නත් ඕන. ෘිකාරමික වැඩකට දරිි කරන්නත්වන ජනදීවිතයන ඇතත්වයට පත් කරන්නත්නේ ඇතල පාසුකන් සඳහා ඒදවල්ලට ක්‍රියා කරන්නත්වන ඉඩ කඩක් සයාගඩත්වන ක්‍රි්කාර්මික කඩව ේ දවන් අබිය සමහරලාවට අපි උදේ පහට වැඩට ගත්ත රෑ හටතම න්නේ දවල්ට කෑම ලක්ත් හැතු සමාරස්ථන සමගේ ලස් හ හත්තව තින්. සමරග විමමුලි ඒේට ඩංහයන්ිේ ඒ ඒ මූලික කාරණාවලදී ඒ සතිික ඇතුටක කොහොමහරි ම නතාව අතරට කියලා මේ ප්‍රතිරූපය වෙනස් කර එකන ඔවුන්ට අප විශ්වාස කළ හැකි මට්ටමකටඒ පනිඩිය අපි ලබා දුන්නා ඒස්වාස කරන්න මාස තුනක් උත්සා කල එක්කෙ කොත් ගන්ඩ පැරිවෙච්චක සති දෙකක් ඇතුළද පලවෙනි දවස විතරක් හාරදාවක්කාම බඳවා ගැනීමට ඊට පස්සේ විල් රක්ෂ පාමින් තුර බඳ ග්ඩකලා උද්ගෝෂණ කළ ඒත්යට එනකං ආාවයිනෙ උතුරේ ජනප්‍රයම රජාතය බවට සිවි ආරක්ෂය පරමතව පත් මුල්ල අවස්ථාවදී ඔවන් දැඩි බියකින් තමයි යාවේ එක සමහරලාවට බඳෝගෙන මම ඔවුන්ට උ සහර ගොවි මමුලට හිල් කතාරලානට මට හවා බනි නවා පිට ඒ අ අවිශ්වාසය තිවිිච්ච නිසායගේ ක්‍රමක්‍රමය එක අවිශ්වාසය විශ්වාසයක් බට ගොඩ ැගුණ විශවාසය නොවිිද විශවාසයක් බට කොට නගන ති ඒ එක දිරිිය අරං යාම තමයි මේ වර්තමානය ඉන්න අගේ වක්කින් වත්තේ ම මදන්න ඇකවක්ීමම කොච දුට සිදධයන ද කියම් ොද වෙනකටකම වගේ සිදුවීමක් වුණානං අපේ සේවය නිරන්තරයෙන් ලබා ගන්නවා අඒ වෙනුවේ නත් අවාසනාවකට මේක ුණේ ශ්‍රීල් ලංකාව කියන රටේනි ඉන්දෙන් සාගරී මුතුවැටේන මේක වුුණේ එහින්දා ඒවගේ දෙවල්ලට මේ මුතුවැට ඒ ඩක් නැහැ අපේ ඇත්දකම්බල ජනගන්න නති දැනට අපිඒඒ සිද්ධත්තකොමට රටවල් කීපිකින් කතා කරා මගේ සේවේ ගන්න නමුත් අපි රට ආදර කර රුව මනි සුවිදියහයට අවස්ථාව ප්‍රතික්ෂේ කර හැබයි දැනන්ගේ ප්‍රශ්නාර්ථයක් මගත් ීරන හද කියනීම ඒවෙලාට එක්දහසම යනුවේ නවර නව පිනිද ශින යුදහමුදාවට අපූරු පුද්ගල එකතු වෙනවා. ඒ ශ්‍රී ලංකා විශේෂ බලකායට ස්F එකට. අුදු දහයක් Sස්F එකේ රාජකාරරි කටුතුකර ඔහු සිංහරජි පෙන්තතුවට මැදෙන. ංහ රෙජිේන්තුවය අවසන් සටනය අවසන් මොහොත වෙනකම් තමන්ගේ උපරිම දායකත්වයක් ලබා දෙනවා. මව්බිම වෙනුවෙන් කරපු කැපවිම් අසීමමාන්තිකයි. අපි කොයිදතරම් කාලෙතිබනත් කතාකරන්න ඔහු කරපු කියපු දේවල් තමත් තමට බොෝ කාලයක්වශ්‍ය වේවිී. හෙවිතරක් නෙවෙැයි ලෝකයක් වෙනස් කරන්න පුළුවන් විච්චි පුද්ගලෙක් බෝඩ පත්ෙනවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඒකාබද්ද අන දෙන නිධහරී සහ අධ්‍යක්ෂ පුහුණු තනතුරත් හබෝනවා. හැබැයි දෙද හස් විස්සේ. තවත් කොයි තරම් කාලයක් කිස්සර හට තිබුණත් යුදහමුදාව ඉන්න ඔහු යුදහමුදාවෙන් ඉවත් එන්න තීරණය කරනවා. අපේ නට හොඳ මනිස්සුන්ට වැඩි අවස්ථාවන් අඩුවේ එක ඇත්ත. දැන් කරනල් රත්න අප්‍රේ බන්ු ඇැතිතුමා අදවස අපි හෝයාගෙනාවේ බොහම සුන්දර පැද ප්‍රදශයකට ලක්්ගල පැත්තට ම මපුරු පැත්තක් කොට පිටාව දැක් හමත්. දැන් ඔබ අවු ති්‍යයක්ක් ශ්‍රණක යුදහමුදාවේ රාජකාරිට යුපතු කර නි ධාරය. යුද්ධ ිසු බව ොට අත්වද පනුස්සේක්. දැන් විශ්්‍රාම දවන්නේඉන්නේ. දැන් මොකද හිතන්නේ කරපු දේවර්ගැන. ඇතරම ලොකු සන්තෝසයක් සතුටක් තියෙනවා මගේ රට වෙනුවෙන් මට කරන්ඩ පුළුවන් උපරිමදේ මැම කර. තවත් අපේ සේවේ ග්ඩ සූදානම් නම් මේේ ඕන වෙලාකරටව වෙන ලබාදන්නට සූදානම් මත්තුම හිතරන්න ඇයයි සේවේ කවරුද්දනී කියල වෙල ප රට හැටි එක නිසා. එත් එක්කම මගේ විශ්‍රාමදිවීම බොහොම සතුටින් ගත කරනවා වි මන්දැන් ම පතල් ශේෂත්‍රේට අවතීරණය ලතියෙන්නේ ද අන්තිකමක සුන්දර පරිසරයක් පරණ ර රාජධානය ඉතිහාසේ ගැබ්වෙෙච්ච ප්‍රදේශයක් හරිම ලස්සන බොහම සෞම්‍ය දේශගුණයක් තියෙන ප්‍රීවස්ටනරට පහල මුරගහකන්ද ජලාසයට ිට්ටුව, කළුග ජලාසයට කිට්ටුව. යිතිහාසික සිද්ධස්ථානයක් වන කිරියම්ම ඔුල්පත ප්‍රදේශයට කිටුව. හැමදාම දැකදැක ඉලක්ක ලේගල බම සුන්දර ජීතය ගතරන. කළර රත්ම ප්‍රිබද වෙති තුබි දන්න ඔබතුමා සංහිදියාව ගැන බොහම අපපුර පාඩක් කියල දුන්නා පට මේ ප්‍රශ්නය අවසානෝෂන හන් හිෙනවා. අපිට රටක් විදියට එකට එකතු වෙලා ගොඩ යන දවසක් ගැන හිතන්න පුළුවන්. හටම අපේ ආකල් පෙනසුකයෙන උදාරනයක් ීරගත්තුත් මල්වත්තක එක මල් වර්ගයක්ඇති බන ලස්සරන එකම ගස්වර්ගයක් තිබ බනක් පරිසර මෙම ලස්සන වෙන්න. විධ මල්වර්ග විධ ගස්වර්ග, විවිධ සත්තු. ඒ ඒක තම පරිසෙේ ගොඩ නැගෙනන්නේ ඒවක තමයි නොෙක් ජාතින් නොෙක් සංස්කෘතින් ගත්තාක මාර සුන්දරත්වයක් තියෙනවා. හැබැයි අපි අද කොතන් දින්නේ සුන්දරත්වය තියාගෙන. අපි එදා කොහෙද හිටිය. අපි මහාසාගර වගේ වැව්හද ව මිනිස්සු. අහස ෝසට ගොඩනැගිලි දාග පදම මිනිස්සු. දැවන්ත සංස්කෘතියක්. වෛද්‍ය ක්‍රමයක් නර්තනද නා්‍යද මේ හැම දේම සපිරිච්ච බොහොම සුහදත්තෙන් හිටපු ජාතින් පිරිසක් මේ රටේ හිටිය හැබයි අද අපි යන යාාපනයේ ට්‍රිප්ප එක ගහිල්ල හොයන්නේ මාතර බක් කඩයක්. ඒ යාපන කෑම් වෙලක් කැවුත් නරකද යපන මනුස ඇවිල්ල හොයන්නේ කොළඹ ගිහිල්ල තෝසය ඉතිහරි කණ්ඩ කඩයක් අපි මඩකලපිය ගිහිල්ලා ඔන්නේ ඒත් සිංහලකරය. එහි බුරියන් ිකක් කැවත් නර්කද. මුලිම් මනුස්්‍යය කොළඹ ැවිල්ලා න්නේ මුස්ලිම් හෝටලයා. අපි කොච්චරනම් බෙදිලා වෙෙන් වෙලා. අපි එකතු ෙන්ඩ පුළුවන් එකතු නොත් තමයි වටුවන්ගේ කතාව වගේ තමයි. අපි එකට එකතු නොත් මේ හැම ප්‍රශ්නයක්ම ගැටලුවකටම විසඳුම්දන්ඩ පුළුවන් තරම්. ටික් යෙන ොලක් තිනෙන මහ බුද්ධිමත් ජීවී කොට අසක්තමයි අපේ ට ඇත්තර බින්න පරිසරයට පින් සිද්ධ වන්න මේ ලංකාව පිහිටලලා තියෙන බෝගෝලිය තැනට පින්සිද්ධුවන්න අපිට විශ්ව ශක්තියේ සියලු දේවල් අපිට ලැබි තියෙනවා හැබයි අපි එකතුනො අපිට කවදාවත් අර ඉතිහාසයේ තිබ්බ සෞ්භාග්‍ය ලබා කරගන්න බෑ. ඒ එකතුවීම වලක්වනව ප්‍රතික්ෂේප කිරීම සහ මනුෂ්‍යෝ විදිහයට සමාජය විදිහයට අපි එකතු උම මේ ආර්ථිකාර්භූධනෙවෙයි මීට වැඩි ආර් අර්බූ දොල්ට මේ රට මුහුණ දීපු අස්සාවාද අපි එක හිට කර නෑ ඉ එහිටර නැහිටලා තියෙනවා. ඒත් තැනට අප යොමුුණ එ තැනට අපි පත්වුණ මහිතන අපිට ජය ග්ඩ බැරි අභිියෝගයක් නෑ මොකද ලෝකට නව නිපෑම් නව නිෂ්පාදන අලු දේවල් කියල දීපු ජාතියක් හිට පුරටක් මේක. ට නටට පුුව හැබයි අධවියයුත්තය අප ජනවිඤ්ඥානය අදියයුත්තේ අපේ විඤ්ඥානය අවදියවිත්තේ අප තුළ සිටින බුද්ධිමතා ඇ එහෙම වනුත් අපි තට පුුව අපි එහෙම දවසක් ගැන සිහින්න දකිබූෝ. අපේ නලින් සමග කෙලින් රණවවිරගේ මත කාවර්චණය සඳහද පැමිණීමම එහම සුදර මනු සෙක්වා ගෙන ඔහු නමින් කරනල් රත්නප්‍රිය බන්දු එහම නැති නම්. ්‍ර විශ්්‍රකීති නහාබිදහන්ඳර දේශබන්ධ දේශමාන්‍ය ආශාරය කනන් රත්න පළිබන්ඳු. ඔුගේ නම ඉදිරියේෙන් රණශූර රණවික්‍රම් පදක්කම් පහක් සටහන් එෙනවා. ඇවිතරක් නෙවෙෙහි එතුමාන් හිටපු සවවිල් ආරක්ෂක දෙපර්තවේන්තුවේ එක බද අනදන්නන නෙදදරී හා අධ්‍යක්ෂක පුහුණු ඉදිහට කටයුතු කරම්. ඕහුගේෙන් ගත හැකි බොහෝ දවල් තිබෙනවා අපිට. යුද්ධයතිබුණු අමිහිරී මතකසටහන් එක් අප මිනිස්සුම් හිත්වෙනස් කරන්න පුළුවන්. හැම එක එක්දවෙලා ර ගඩ ගන්න පුළුවන්වෙෙන එදා දවසර බොහම ලස්සන රටක් නිර්මාණය කරගන්න ඔබට මට හැකාවලේ බේවි මුදදු මන්සේ කොඩුතු සාර්ථගයෙන කියළ පාර්ථනා කරන මොමිස්තූති අිත්ෙක සම්බන්ධ වනට යි වස්සූති මාව වැඩසහට සම්බන්ධ ග.